රමණීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය. සුබ සන්ධ්‍යාවක් අයුබෝවන්. ලකන ප්‍රේම තටාකයේ අද අපේ ප්‍රේමණීය හමුවීම. අපි හැම වෙලාවකම කෙනෙක් මුලින්ම මුණ ගැහෙන වෙලාවට කුමක් හෝ ඒ මොහොතට ගැලපෙන සුබ පැතුමක් එක්ක තමයි අපේ කතාව ආරම්භ කරන්නේ. එමනත්නම් අපි සමහර විට අහනවා කොහොමද සැප සනීප කියලා, සැප දුක් කොහොමද කියලත් අහනවා. ඒ කොහොම වුණත් අපි ප්‍රවේශයක් කරගන්නේ කොහොමද සැප සනීප, ආයුබෝවන්, සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක්, මෙන්න මේ ආකාරයට. මොකද මේ සුබ පැතුමකට, ප්‍රාර්ථනයකට, අර වගේ හෘදයාංගම ප්‍රශ්නයකට පුළුවන්කම තියෙනවා අපි ඉන්න ඒ පරිසරයෙන් මොහොතකට අපව මුදවගෙන අලුත් කතාබහකට මංපෙත් විවර කරගන්න. ඉතින් සමහර විට ඔය ඔක්කොම පැත්තක තියලා අදාළ මාතෘකාවට එක සැරේටම කතා කරන අයත් නැතුවම නොවේ. ඉතින් ඒ කාලේ හැටියට, තාලේ හැටියට වෙන දේවල්. ඔය කොහොම වෙතත් අදත් අපි ඔබව හමුවන්නේ මේ ආදරණීය සුබ පැතුමත් එක්ක, ඒ ආදරණීය තේමාවත් එක්ක ලකන ප්‍රේම තටාකයේදී ඔබේ හිතට දැනෙන ගීතාවලියක් අහන්න බලාපොරොත්තුවෙන්. මේ ගීතාවලිය ගැන කතා කරද්දී ඒ ගීත තෝරගෙන ඒ ගීත ඔස්සේ ජීවිතයට දැනෙන දේවල් ගැන කතා කරන්නට අප සමගින් අද එක්වනවා මනෝචිකිත්සක සංගීත විශාරද කෞමාරද සිල්වා මහතා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මනෝචිකිත්සකවරයෙක් ඊළඟට සංගීත විශාරදවරයෙක් කියලත් ඔබ ඔබ සුදුසුකම් සපුරගෙන තිබෙනවා. කොහොම පාරකද ඔබ මේ ආවේ? ඇත්තටම මුලින්ම මම හදාරන්නේ සංගීතය. මොකද ඒක මගේ ලොකු ආසාවක්. ඒ ආසාව මට විතරක් තිබුණ ආසාවක් නෙමෙයි, ඒක මගේ අම්මගේ, ආච්චිගේ, මේ හැමෝගෙම තිබුණ ආසාවක්. ඉතින් ඇත්තටම මුලින්ම සංගීතය හදාරන්න මම යනකොට ඇත්තටම මට අවුරුද්ද හරියට මතක නැහැ. කොහොම හරි ඒ මතකේ මට මෙන්න මෙහෙම තියෙනවා. තබ්ලාව ඉගෙන ගන්න යනවා දවසක් ගුරුවරයෙක් ළඟට බදුල්ල ප්‍රදේශයේ. එහෙම යනකොට මාව එක්කන් යන්නේ ආච්චි. ගිහිල්ලා මාව අඳුනලා දෙනකොට සර් කියලා තිබ්බ මෙහෙම, තබ්ලාවට මේ අත් තාම සුමුදු වැඩි, මෘදු වැඩි, ඒ නිසා මට උගන්වන්න බෑ කියලා. ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. ආච්චිට මං කතා කරන්නේ තම්මා කියලා, සුදු අම්මා කියලා. ඉතින් මේ සුදු අම්මා මාව එක්කගෙන යනවා තවත් ගුරුවරයෙක් ළඟට. ඒ ගුරුවරයාට කොහොම හරි පෙරැත්ත කරලා කොහොම හරි තබ්ලාවට අත තියෙනවා. ඉතින් මෙහෙම පටන් ගන්න සංගීත ගමන අවසන් වෙන්නේ සංගීත විශාරදවරයෙක් බවට පත් වෙලා. ඉතින් අද කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. ලක්කන සමග මීට පෙරත් ඔබ වැඩසටහන් වලදී සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ විශේෂයෙන් ඔස්සේ කතා බහ කරන අවස්ථාවලදී අපි ප්‍රේම තටාකයට අද එක්වන්නට කියලා ඔබට ආරාධනා කළේ ගීතත් එක්ක ජීවිතය බැඳෙන හැටි ගැන කතා කරන්න. අද දෙකේ විශාල ප්‍රමාණයක් ඇති ප්‍රමාණාත්මකව ගත්තාම ඒ වගේම තමයි විවිධාකාර තේමාවල විවිධාකාර මිනිසු නසුරු කරලා විවිධාකාර ගැටළු වලට මුහුණ දීලා වට වසඳුම් සපයලා මේ වගේ මේ වෙනත් පැත්තක් ඔස්සේ. මොකද මේ මනෝචිකිත්සකවරයෙක් කියලා කිව්වහම මිනිසුන්ගේ විවිධාකාර මේ අවශ්‍යතාවන් අතිශය පෞද්ගලික මානුෂීය අවශ්‍යතාවන් වලදී ඉදිරිපත් වෙන්නට එහා මැදිහත් වෙන්නට අවස්ථාවක් ලැබෙන නිසා අපි කතා කරමු මේ ගීතත් එක්ක. ඔබ මුලින්ම තෝරගෙන තියෙන ගීතයට අපි යමු. දේශාංජලි වික්‍රමසිංහ ගීතය ලියන්නේ රෝහණ වෙලසිංහන්ගේ සංගීතයට, ජගත් වික්‍රමසිංහ ගීතය ගායනා කරන්නේ. අපි මේ ලෝකයේ හැමදාමත් ප්‍රාර්ථනා කරන, අපිට ආදරය කරන අය අපේ ළඟ දැවටෙමින් අප වටා රැඳෙමින් ඉන්න එක. ඉතින් ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකට දෝ කියලා අපි ප්‍රාර්ථනා කරන අප දෙදෙනාම ඉන්න තැනකදී. සමහරවිට අපි දෙදෙනාගෙන් එකෙක් නැතුනම වෙනස් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. හැබැයි කඳුලෙන් සුසුමින් තොර ලෝකයක් තමයි අපේ ප්‍රාර්ථනාව. ඔව්. දැන් අපි මොහොතක් උපකල්පනය කරොත් මෙන්න මෙහෙම, මේ ලෝකේ ජීවත් වෙන්නේ ගෑනු විතරයි. එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්නේ පිරිමි විතරයි. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න එකම මිනිසයා ඔබ හෝ මම පමණයි. අපි නිකන් මොහොතක් උපකල්පනය කරමු. මේ ලෝකෙට තියෙන එක ආගමයි. එහෙම නැත්නම් එක ජාතියයි. ඒ කියන්නේ ජාති හෝ ආගම් විවිධත්වයක් නැහැ. අපි ටිකක් හිතලා බලමු. එහෙම නැත්නම් දැන් ඔබේ ශරීරයේ තියෙන ලේ වර්ගයේ තියෙන ඔබට විතරයි. ඔබේ ශරීරයේ ලේ වෙන කාගේවත් ළඟ නැහැ කියලා අපි හිතමු. එතකොට මෙහෙම වුණොත් මෙහෙම ලෝකයක් පවතීද? ගැටලුවක් නේ. එතකොට ධනය, බලය සියල්ල ඔබ සතුව තිබුණත් ඔබ දිහා බලන්න කෙනෙක් හිටියේ නැත්තම්, ඔබට පාලනය කරන්න තවත් පාර්ශවයක් හිටියේ නැත්තම්, ඒ වටිනාකම, ඒ ධනේ බලේ වටිනාකමක් තියනවද? මේක ප්‍රශ්නයක්. ඉතින් ධනය, බලය අතින් සම්පූර්ණ වෙලා මම අංග සම්පූර්ණයි කියලා හිටපු මිනිස්සු
මට අද කතා කරනවා. මනෝචිකිත්සකවරයෙක් වශයෙන් මට කතා කරනවා. කතා කරලා මට කියන්නේ සර් මට මං වෙන්න ඕනි, මට උදව් කරන්න කියලා කියනවා. ඒ වගේම මගේ ජීවිතේ හරිම ඒකාකාරී, විඩාබරයි කියලා කියනවා. ඒ වගේම කියනවා යාන වාහන මිල මුදල් හැමදේම මට තියෙනවා. හැබැයි මේ එකකටවත් සමීප කරන්න බැරි එක දෙයක් මට නැහැ. ඒ තමයි මට මානසික නිදහසක් නැහැ කියලා කියනවා. සමහරු කියනවා මේ හැමදේම අනිත්‍යයි කියලා මට දැනෙනවා කියලා. එතකොට මේකට හේතුව තමයි ජීවිතේ ජය ගන්න ඕනි කියලා තමන්ගේ මානසික නිදහස අහිමි කරගෙන. එතකොට එකිනෙකා තලා පෙළලා හුස්ම නාලා දුවපු ගමනක ප්‍රතිඵල තමයි මේ. ඉතින් ඇතැම් පුද්ගලයන්ගේ පෞල් ජීවිත විනාශ වෙලා, ඒ වගේම ළමයින් සම්බන්ධ බලාපොරොත්තු බිඳ වැටලා, දැන් ධනයට බලයට මේ මුදල් වලට කරන්න දෙයක් නැහැ. ඒත් ඔවුන් පරම සුවය හොයනවා, ඒ වගේම මානසික නිදහස හොයනවා. ඇයි මේ? සල්ලි වියදම් කරලා මේ කිසිම දෙයක් ඔවුන්ට ලබා ගන්න බෑ, මිලට ගන්න බෑ. එතකොට ඔබට අහිමි වුණ ඒ මානසික නිදහස සොයා ගන්න පුළුවන් මානුෂීයම ක්‍රමවේදය මේ ගීතේ ඔබට උගන්වන්න. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. තලය පුරා යුධයේ ගිනිදල් පැතිරෙන්නේ, දුක් විලාපයයි මිනිසුන්නේ. යුධ වැදි කුමට මේ එකම පොළව මත එකමලයින් අප සැතුනේ, එකම සුසුම් ලය රැඳුනේ. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. කුසගින්න අවිදරා දැවේ ලපටි සිති කඳුළු පිසිමු දරුවන්නේ. සතුට බෙදමු මිහි මඬලේ. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුළු සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. අසංක ප්‍රේමන්ත පීරිස් ගායනා කරන ගීතය කාණ්ඩ සූදානම්. උපාලි ජයලත් මේ ගීතය රචනා කළේ, නන්දන ලේනගේ සංගීතවත් කළේ. කතා කරන්න ඉඩ ලැබෙනවා නම් ඕනෑම
කෙනෙක් මේ මිහිමත ජීවත් වෙන නිමාවක් නැතිව කතා කරන්නට ඉදිරිපත් වෙන ලෝකෙ තියෙන වඩාත්ම සුන්දර මාතෘකාව අම්මා. මේ ලෝකයේ අම්මා කියන වචනේ තමයි මට බරම වචනේ. මම මෙහෙම කියන හේතුව මම ඉපදුන දවස ඉඳන් හැදුන වැඩුණි අම්මලා 3 දෙනෙක් ළඟ. එක්කෙනෙක් අම්මා, අනිත් එක්කෙනා සුදු අම්මා. ඒ කියන්නේ මගේ ආච්චි. අනිත් එක්කෙනා පොඩි අම්මා. ඒ කියන්නේ මගේ පුංචි. මේ තුන් පාද පවුර එදා වගේම අදටත් මට ඉතාම සමීපයි ලෙන්ගතුයි. ඉතින් මම මේ ලෝකේ කරන්න අකමැතිම දෙයක් තමයි මම වැඩියෙන්ම ආදරය කරන අයට මගේ වචනෙන් මම ඔයාට මෙච්චර ආදරේ කියලා කියන එක. මොකද මම ඔවුන්ට දක්වන ආදරේ බර සහ ඔවුන් මට දක්වන ආදරේ බර මට තනියම දරා ගන්න හරි අමාරුයි. ඉතින් දවසක් මගේ 18 වෙනි උපන්දිනේ දවසේ පුරුදු විදිහට මම බලන් ඉන්න අපේ අම්මා මට තෑගි අරන් එනකම්. ඉතින් එදා ඇත්තටම තෑගි ගෙනල්ලා නැහැ. දැන් මමත් පොඩි චකිතයකින් ඉන්නේ. ඇයි ගුරුවරියා? අය ස්කෝල්ට ගියාන් පස්සේ මට කෝල් එකක් එනවා. මට කියනවා මෙන්න මෙහෙම, පුතා මම ඔයාට තෑග්ගක් ගෙනල්ලා තිබ්බා මේසේ රෙද්ද යට ඇති ගන්න කියලා. ඉතින් මම බොහොම බලාපොරොත්තුෙන් ගිහිල්ලා ඒ තෑග්ග ගන්නවා. එතන තිබුණ ලියමන. එතකොට ඇත්තටම ඇය ගැන තියෙන මේ අසමසම සෙනෙහස කියන එක මට වචනවලට බෙල්ලන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඒ ලියමන මම මෙතනට ගෙනාවා. මම කියන්නම් ඒ ලියමන. මගේ පුතුට සුබ උපන්දිනයක්. ඒත් සුබ විය යුත්තේ අද පමණක් නොවේ, සෑම දිනයක්ම සුබ දිනයක් වේවා. මගේම පුතුට රත්තරන් පුතුවේ යැමතීමට මම කැමති නැහැ පුතේ. රත්තරන් මිල කළ හැකි වස්තුවක් වුවද ඔබ මට අමිල වස්තුවක්. ඔබේ අගය මිල කළ නොහැකි නිසාවෙන් ඔබ මගේම පුතු පමණි. වසර 18ක් ගත වුවද ඔබේ හදගැහෙන රාවය මට තාමත් දැනෙනවා. දසමසක් මාකුස වෙලාගෙන සිටි ඔබේ හදගැහෙන රාවය අදත් මට එලෙසම දැනෙනවා පුතේ. දහසකුත් බලාපොරොත්තු මා හද තුල පොදි බැඳගෙන නැහැ පුතේ. තිබූ බලාපොරොත්තු සුන් වූ වාර අනන්තයි. එහෙත් මවෙකුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව පුතෙකු ඉටු කර දීම ලොකුම පිනක් වේවි. පුතේ, නුඹ නිවසේ ගමේ රටේ පමණක් නොව ලෝකයේම ජයගන්ම මාගේ එකම අපේක්ෂාවයි. ඉතින් එහෙත් ඔබ මේ සියල්ලටම වඩා මිනිසෙකු විය යුත්තේ මේ ලොවම සලිත කරමිනුයි. එය ඔබට පහසුවෙන් කළ හැකි. ඔබ සැබෑම දක්ෂයෙක්. පුතේ, මෙලොව සිටින ලොකුම දක්ෂයා ඔබයි. ඔබට ලොව කළ නොහැකි දෙයක් නැහැ. ගිවි යන කෙටි කාලයේ නැවත කෙදිනකවත් ලබාගත නොහැකි වේවි. එහෙන් ඔබ ඉන් උපරිම මහඟුඵල ලැබිය යුතු වේවි. ඔබ සුවසේ නිදන සෑම නිමේෂයක්ම මම අවදියෙන් පුතේ. නෙතු පියවේ යන සෑම විටම මා දකින්නේ ඔබ පිළිබඳ සුබ සිහිනියයි. ගිවි ගිය කාලය තුල ඔබ ලැබූ ජයග්‍රහණ දෙගුණ තෙගුණ වී ලෝකේ ජය ගන්නට වෙරදරන සෑම නිමේෂයකම මා ඔබ ළඟම වෙසමින් ඔබට ශක්තියක් වනු නිසකයි. ඔබට ජයෙන් ජය. මෙතෙක් ලොව කෙදිනක හෝ නොයිපදී ඇති මා ඔබේ විශේෂම අම්මා. මම කල්පනා කරා එදා මට වෙන තෑග්ගක් නොලැබුණේ හොඳ වෙලාවට කියලා. ජීවිතේ හැමදාමත් මතක හිටින තෑග්ගක්. හිරුවික සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සමසම බිදයි. ගත පල නලවන් රුධිර මවුගේ කිරට හැරි කුසගිනි දුරලයි. හිරුවික සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සමසම බෙදයි. ගත පන නලවන් රුධිර මවුගේ කිරට හැරි කුසගිනි දුරලයි.
වදන් සවනත පාවේ බිලිඳු ඔබේ තුරුලේ සැතපේ සුමුදු වදන් සවනත පාවේ බිලිඳු ඔබේ තුරුලේ සැතපේ ලෝකය බිහි කල මෞලි මගේ නුඹේ ළඟට මුළු ලොවම වඳි මුළු ලොවම වඳි හිරුවික සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සමසම බෙදයි ගත පල නලවල් රුධිරය මවුගේ කිරට හැරි කුසගිනි දුරලයි මණ්ඩලේ සෙනෙහස කඳුලින් සුදු බුදු රැස විහිදුනි ආහස හද මණ්ඩලේ සෙනෙහස කඳුලින් සුදු බුදු රැස විහිදුනි ආහස එවන් මහිමයක් ලොවට උදා කළ මවුනි ඔබට මුළු ලොවම ගැති මුළු ලොවම ගැති හිරුවික සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සමසම බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි කුසගිනි දුරලයි ලඛන ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයේ සමගය ඔබ රැඳෙන්නේ මනෝජ් චිකිත්සක සංගීත විශාරද කමල් ද සිල්වා සමගින් අද ප්‍රේම තටාකයේ අප මේ සුදුරු කතා බහ ගායම දසනායක මේ ගීතය රචනා කළේ සමන්ත පෙරේරා සංගීතවත් කළේ ක්‍රිෂාන්ත එරන්දක ගීතේ ගායනා කරන්නේ ගායමන් කියලා කියන්නේ මේ අනුරාධපුරයේ ජීවිතේ ආරම්භ කළ කෙනෙක් නිසා වෙන්න ඔහුට මේ අත්දැකීම් හරිම සමීපයි ඒ වගේම තමයි මේ ජීවිතේ ජය ගන්න කුමනාකාරයේ හෝ වෘතියක් අසීමිත කැපකිරීමකින් කරන අතරතුරේ තමන්ගේ දරුවන්ගේ හිත දවස සාර්ථක කරන්න වෙහෙස වෙන ඕනෑම ආදරණීය පියතුමෙකුට මේ ගීතය උපහාරයක්. ඔව් ඇත්තටම මගේ තාත්තගේ මතක මගේ ළඟ තියෙන මතකත් එක්ක මේ ගීතේ මට හරිම සමීපයි. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඉතින් අපි ගෙදර අය වෙලාවකට කතා වෙනවා තාත්තා අපරාධී පොලිස් නිලධාරියෙක් උනේ කියලා. මොකද ඒ තරම් අහිංසක චරිතයක්. ඒ තරම් සංවේදී චරිතයක්. ඉතින් මේ ගීතේ මගේ තාත්තත් සමහර අවස්ථාවල කුසගින්න ඉඳලා අපේ බඩ පුරවපු අවස්ථා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් විශේෂ රාජකාරි වලට ගියාගින් පස්සේ දවස් ගානකින් පස්සේ ගෙදර එනවනේ. ඒ ගෙදර එනකොට සමහර වෙලාවට අර ලැබෙන බනිස් ගෙඩිය කිරි පැකට් එක නොවරදවාම අපිට අරන් එනවා. ඒක සමහර වෙලාවට එක්ස්පයර් වෙලා ඒක කන්න බැරි තත්ත්වයේ තියෙනවා කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. ඔහුගේ එකම බලාපොරොත්තුව ඒක පුතාලා ළඟට ගේන එක. මමත් එක්ක මගේ සහෝදරයා ඉන්නවා. ඉතින් අපි දෙන්නට මේක ගේනවා. ඉතින් මම වයස කොච්චරද? ඒක පියෙකුට අදාළ නැහැ නේ කොහොමද? හැමදාම අපි දරුවන්. ඉතින් අද වෙනතුරු කවමදාකවත් තාත්තා කියන්නේ තාත්තගේ වැටුප අතට ගත්තේ නැති කෙනෙක්. ඒ වැටුප අපි වෙනුවෙන් අපිට වැයකරන ගිනුමකට වැටෙනවා. ඒ ගිනුම් මං කියවත් ඔහු දන්නේ. ඉතින් මේ තාත්තා. ඉතින් තාත්තගේ ආදරේ මට අඳුනගන්න ආසන්නම සිදුවීමක් තියෙනවා.
මම මුල්ම වරට මේ මාධ්‍යයට නිරාවරණය වූච්ච දවස. එතකොට එදා පළවෙනි මගේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන විකාශය වෙනකොට ගෙදර හැමෝම ඉඳගෙන අපි ඒ වැඩසටහන බැලුවා. තාත්තට බලන්න උන්නේ. තාත්තට බලන්න උනේ නැති සිදුවි ඇයි ඇයි කියලා කිව්වොත් එයාට ඊට වඩා රාජකාරියක් තිබ්බ එතන. අපි කාටවත් නැති රාජකාරියක්. එයා කරේ මගේ පුතාගේ වැඩසටහනක් යනවා TV එක බලන්න කියලා. ෆෝන් එකේ තිබ්බ හැමෝටම නම්බර්ස් තිබ්බ අයට කතා කර කර කියන එක තමයි එයාගේ රාජකාරිය වුණේ. ඉතින් පස්සේ අපි වැඩසටහන බල්ල ඉවර වෙලා අපිට වුණා ඒ වැඩසටහන නැවත රිවයින් කරලා තාත්තට අහන්න දෙන්න. ඉතින් ඒ තමයි තාත්තා. ඉතින් මං හිතන්නේ තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා ලෝකේම පිළිගත්ත උගතෙක් බුද්ධිමතෙක් දක්ෂයෙක් වෙනවා කියන එක බලන තරම් හීනයක් තවත් නැහැ. ඉතින් ඒ මොහොත කියලා කියන්නේ ඇත්තටම දෙමාපියන්ගේ සම්පූර්ණයෙන්ම ජීවිතයේ අවුරුදු ගණනක කැපකිරීම වල අවසන් ප්‍රතිඵලය වෙන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය නෙමෙයි මහ විශාල ප්‍රතිඵලයක් ඒක. ඉතින් මේ ලෝකයේ බොහෝමයක් තාත්තලාගේ අපි බාහිරට නොදකපු සංගවාගත් බලාපොරොත්තු සියල්ල ඒ අපි දකින අර පිටතින් අපිට තාත්තා අපි හරි අමුතු දිහින් දකින්නේ. මොකද තාත්තා තමන්ගේ ආදරය අර බොහොම නිදහසේ ප්‍රකාශ කරන්නේ. ඒක හරි গুপ্তයි. නමුත් ඒ গুপ্ত බව තුළ ඒ තාත්තගේ ආදරේ මනාව ගෙනහැර දක්වනවා මේ ගීතය තුළ. වපුරායේ මුතු පනනට හරවා අපේ කුසේ ගිනිනිවලා නුඹ කුසගින්නේ ඉඳහි නැහෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි පාසේ පාසේ උපාවුන් කෙන එන වින වල කන්න තනසා නුඹ අපවට කර දඬුවට වෙච්චි මහ කැලේට අස්මාන අපේ අප්පච්චි අව්වේ මුතු ඇට වපුරායේ මුතු පනමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳහි නැහෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි වෙලි පැණි හොයලා රූටන්නේ හිත හයියට කලවැල් පොට වර පොට වෙච්චි විරිය පාරමිතා පුරන අපේ අප්පච්චි අව්වේ මුතු ඇට වපුරායේ මුතු පනමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳහි නැහෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි ප්‍රේමණීය හැන්දෑව ලඛන ප්‍රේම තටාකය. ප්‍රේම තටාකය නැප ඊළඟට අහනට සෝදානම් අතුල අධිකාරී ගායනා කරන ගීතයක්. සමන්නතවද හෙටි ගීත රචනා කළේ ආනන්ද පෙරේරා සංගීතවත් කළේ. අතුල ගායනා කළ ගීත අතරේ බොහොම සුන්දර අතිශයින් ජනප්‍රියතුරු පතුරු ගීතයක් සිලිලාර සිත නයනා. මේ ගීතේ මම තෝරගන්න හේතු වෙන්නේ අද දවසේ මම
මට තියෙන යම්කිසි සාර්ථකත්වයක් තියෙනවනම් ඒ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬව කැපකිරීම කරපු ඒ සාර්ථකත්වය කියන එක මගේ සාර්ථකත්වය කියන එක මටත් වඩා විශ්වාස කරපු එක් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි මගේ බිරිඳ. ඇය මගේ පෙම්වතී වශයෙන් මට හමු වුණ මුල්ම දවසේ ඉඳන් අපිට තිබුණා උණක්. ඒ තමයි මේ සමාජය කියන එක හිතන ගතානුගතික ක්‍රමයේ වෙනස් කරන්න. ඒ වගේම අපිට ලොකු උණක් තිබුණා දියුණුව කියන එක අපි දෙන්න කොහොමද ඇති කරගන්නේ. මේක ගැන අපි හීන මෙව්වා. ඒකට අවශ්‍ය කටයුතු එදා ඉඳන්ම කරා. ඉතින් ඒකට අපි හොඳින් ඉගෙන ගත්තා. අද වෙනකොට ලංකාවේ වගේම ලෝකයේ මනෝවිද්‍යාව කියන විෂය ඇත්තටම ගත්තොත් දැන් මම වනෝවෘතිකයෙක් වශයෙන් මම කියන්නේ දැන් අද හරි සුලබයිනේ. නමුත් අපි මම මනෝවිද්‍යාව ඉගෙන ගන්න කාලේ මේ මනෝවිද්‍යාව කියන වශයනේ හරි අරුමයක්, හරි පුදුමයක් මේක. මිනිස්සු මම මනෝවිද්‍යාව කරන්න කියලා කියන උඩමින් බලනවා. මෙහෙම තත්ත්වයක්. එතකොට මෙහෙම කාලෙක මම වෘත්ති වශයෙන් තෝරගන්න විෂය මනෝවිද්‍යාවයි කියලා මම තෝරගන්නකොට එතනම දැන් මගේ වටේ ඉන්න අනිත් පාර්ශවයට තියෙන ලොකු සැකයක් නේ. මේකෙන් මෙයාට ලොකු ගමනක් යන්න පුළුවන් වේද? මෙයා සාර්ථක වේද කියන එක. එතකොට එදා මාව මොටිවේට් කරපු වට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් මම ඔයත් එක්ක ඉන්නවා කියලා ඒ මග පෙන්නපු ඒ කෙනා තමයි ඒ බිනිද. ඒ සාර්ථකත්වයේ ලබන්න අපි දෙන්නම එකතු වෙලා ලොකු කැපකිරීම කරා. එතකොට මේ අපි දෙන්නගේ අධ්‍යාපන කටයුතු වලට මගේ ගම් බදුල්ලේ බදුල්ලේ ඉඳන් කොළඹට එන්න තියෙනවා කිලෝමීටර් 250ක් විතර එක පැත්තකට. එතකොට ඇවිල්ලා යනකොට කිලෝමීටර් 500ක් විතර සම්පූර්ණ වෙනවා. එතකොට ඒ කාලේ කලින් ගිහිලා නතර වෙන්න ඇවිල්ලා රෙස් කරන්න තැන් අපිට තිබුණේ නැහැ. සැප පහසුකම් නැහැ. එතකොට වේලාවකට වේලාසනින් කොළඹට ගියොත් සමහර වෙලාවට උදේ පාඨමාලා පටන් ගන්නකම් පැය දෙක තුනක් කරන්න දෙයක් නැහැ. දැන් තාම ඉරපායලත් නැහැ. ඉතින් මෙහෙම දවසට කරන්නේ අපි දෙන්නම පිටකොටුවේ ෆ්ලෝටින් මාකට් එකේ තියෙනවා ලී බංකු. මේ ලී බංකු වල අපි අපේ ගේන බෑග් එක කොට්ටේ කරගෙන ඒක ඒ ලී බංකුවේ අතුරගෙන අපි දෙන්නම ෆ්ලෝටින් මාකට් එකේ නිදාගත්ත රාත්‍රී තියෙන ඕන තරම් ඒ දුක අපි දෙන්නම බොහොම සමසේ විඳගත්තා. ඉතින් මේවා හරි ආදරණීය මතකයි. දැන් අද පිටකොටුවේ ළඟින් අපි වාහනයකින් යනකොට ඒ රේල් පාර, ඒ ෆ්ලෝටින් මාකට් එක, ඒ වගේම ඒ බස් නැවතුම් පොළ, ඒ අපි කාව බීපු කඩවල් මේවා හරි සුන්දර මතක වෙලා. එතකොට එදා වගේම අදත් දැන් මම මගේ බිරිඳ දිහා බලනකොට ඇය බොහොම ආසාවෙන් ඒවාගේ දිහා බලන් යනවා. අපි දෙන්නම මේ දිහා බලනවා. හැබැයි දෙන්න කතා වෙලා බලන්නේ දෙන්නම හරි ආසාවෙන් වුණාට බලනවා. ඉතින් මට හිතෙනවා සැනසුම් සුසුම් හෙළමින් තමයි ඇය මේ දෙස බලන්නේ. ඉතින් ඉඩෝරේදී එදා ඉඩෝරේදී මං ගැන විශ්වාස කරලා මාව අත්හැර නොගිය ඒ බිරිඳට මං හිතනවා වස්සානේ අනිවාර්යෙන්ම සතුට සැනසීම උරුම විය යුතුයි. ඒ නිසා මේ ගීතය ඇවිනුවේ. සිලිලාර සිත නයනා හෘදේ සිමිනා කුල නිල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ තුවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිමිනා කුල නිල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ දුවිලි සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා දවසක පිපුණාවේ ගිනි ගන්නේ නගරේ අතර නොයමු සිලිලාර සිත නයනා හෘදේ සිමිනා කුල නිල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ දුවිලි සරණා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. ප්‍රේමණීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්කඩ ප්‍රේම තටාකය. ලකන ප්‍රේම තටාකය සමඟ බරාදෙන්නේ අද ප්‍රේම තටාකය දෙ අපහමුවන්නේ මනෝචිකිත්සක සංගීත විශාරද කවුමාල්ද සිල්වා. දැන් ගම බදුල්ලි කියලා අපි දන්නවා. කොහොමද පාසල් කාලය ගත වුණේ, කොහොමද පාසල කුමක්ද අතීතයේ දැන් විවිධාකාර බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙනකොට හිතේ කොනක හරි තිබුණාද කවදාහරි මේ පැත්තට යොමු වෙනවා කියලා බලාපොරොත්තුවක් තිබුණාද පුංචි කාලේ? මගේ පාසල මම මුලින්ම යන්නේ බදුලුව මහාවිද්‍යාලයට, ඊට පස්සේ බණ්ඩාරුල මධ්‍ය මහාවිද්‍යාලය සහ බදුල මධ්‍ය මහාවිද්‍යාලය මගේ පාසල්. ඉතින් ඇත්තටම පොඩි කාලේ ඉඳන් තිබුණ බලාපොරොත්තු ගොඩක් තිබුණා. හැබැයි පොඩි කාලේ නම් මට තිබුණ අර නිකන් උණක් වගේ දෙයක් තිබුණා. සාමාන්‍යයෙන් යමක් කරන්න හිතුනොත් කොහොම හරි ඒක කරන්න. ඒක විශේෂ මොකද්ද, මේක මේක අනාගතය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ඇත්තට මේ කාලේ හිතුන්නේ නැහැ. මේ හැමදේම කරා. ඉතින් ඔහොම කරපු කාලේ තමයි මේ සංගීතයේ විශේෂ මට හම්බෙන්නේ. ඉතින් ඒකෙත් කෙලවරටම ගියා. ඒ සංගීත විශේෂ කෙලවරට යනකොටත් ඇත්තටම මේ මනෝවිද්‍යාව කියන පැත්තකට යන්න ඕනි කියලා එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි දවසක් මට මේ හම්බෙන පොතක් තියෙනවා, You Can Do It කියන පොත. ඒක ලියන්නේ මහාචාර්ය දයාරෝහණ අතුකොරල් මගේ ගුරුතුමා. මේ පොත කියවනකොට මට නිකන් හරි අමුත්තක් දැනුණා. මේවා ඇත්තටම දැන් අද නම් මේ වගේ පොත් වැහි වැහැලානේ ඕන තරම් තියෙනවා. නමුත් ඒ කාලේ තිබුණේ හරි සීමිත පොත් ප්‍රමාණයක්. ඉතින් මේක කියවනකොට මට හරි ආස හිතිලා මේ කියන කරුණු වලට සමීපම විශේෂ මොකද්ද කියලා මම හොයන්න ගත්තා. එතකොට ඔහොම කාලයක් යනකොට මට තේරෙනවා මේ තියෙන්නේ මනෝවිද්‍යාවේ මොන හරි කතාවක් තමයි කියලා. ඊට පස්සේ මට වාසනාව ලැබෙනවා එතුමා, ඒ කියන්නේ මහාචාර්ය දාරෝහණ අතුකෝරාල ඒ මගේ ගුරුවරයාගේ සමීපැසුරක් ලබන්න. ඉතින් ඔහුගේ මඟ පෙන්වීම මත පටන් ගත්ත ගමන අද මනෝචිකිත්සකවරයෙක් දක්වා සංවර්ධනය වෙලා ඒ ගමන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම පොඩි කාලේ ඉඳන් ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. නමුත් මොන හෝ විදිහකින් අද සංගීතය කියන එක මනෝවිද්‍යාවත් එක්ක ගලපමින් ඒ චිකිත්සන කටයුතු කරමින් මේ හැම විෂයක්ම අද මම නොහිතපු විදිහට එක තැනකට ඒක රාශි වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම මම ප්‍රතිඵල ලබා ගන්නවා. වඩාත්ම වැදගත් වන්නේ එය. ඉතින් අපි යමුව තෝරගෙන තියෙන ඊළඟ ගීතය අහන්නට ධම්මික බණ්ඩාරයන්ගේ කීපද සංකල්පනාව ලෙනිස්ටර් පෙරේරාගේ සංගීතයට අමරසිරි පීරිස් වසන්ත තිලකංගනි සමගින් මේ ගීතය ගායනා කරනවා. රාධා කෘෂ්ණ පිළිබඳව අපි විවිධාකාර කතා අහනවා. ඒ අතරතුරේදී වඩාත් සංයමයකින් යුතුව මේ ආදරේ සතුට සුවය ලබන මොහොත පිළිබඳව කරන සුන්දර විග්‍රහයක්. ඇත්තට මේ රසවාදය පිළිබඳ මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන්නේ භාරතයේ විසූමී භරතමුනි පඬිවරයා විසින් රචිත නාට්‍ය ශාස්ත්‍රකින් කෘතියෙන්. එතකොට භාවයන් කියලා කියනකොට මේක ටිකක් මහප්‍රාණ
වචනයක් වුණාට භාවයන් කියලා කියන්නේ හිතේ හැටගන්න හැඟීම්. මේ හැඟීම් කියලා කියන්නේ ඉතාම සාමාන්‍ය හැඟීම්. දැන් මේවා අපි දැන් අපි කලාවෙත් කතා කරනවා, මේ කතාව අපි මනෝවිද්‍යාවෙත් කතා කරනවා. එතකොට මේ භාවයන් නිසා හටගන්න රස තමයි අපි හඳුන්වන්නේ මේ නවනළු රසය කියලා. ඕක තමයි සරලවම කිව්වොත්. එතකොට රති නැමැති භාවය නිසා ශුංගාර රසයේද, හාස නැමැති භාවය නිසා හාස්‍ය රසයේද, ශෝක නැමැති භාවය නිසා කරුණා රසයේද, ක්‍රෝධ නැමැති භාවය නිසා රෞද්‍ර රසයේද, උත්සාහ නැමැති භාවය නිසා වීර රසයේද, ජුගුප්සා නැමැති භාවය නිසා බීභත්ස රසයේද, විශ්ව නැමැති භාවය නිසා අද්භූත රසයේද, බය නැමැති භාවය නිසා භයානක රසයේද, ශම නැමැති භාවය නිසා ශාන්ත රසයේද ඇති වෙනවා කියලා අපි කියනවා. මේ තමයි නවනළු රසය. එතකොට ගද්‍යයක් පද්‍යයක් රස විඳිනකොට අහනකොට අපිට ඒකේ ඒ විස්තර කරන දේවල් අහන්න, ඒ වගේම දකින්න, සුවඳ විඳින්න, රස බලන්න, ස්පර්ශ කරලා බලන්න අපිට ඇති වෙනවන හැඟීමක්. එතකොට අන්න ඒ හැඟීම අපි කියනවා රති භාවය කියලා. ඒ රති භාවය නිසා තමයි ශුංගාර රසය ඇති වෙන්නේ. අතර මේ ශුංගාර රසය කියලා කියන එක වැරදි දෙයක් නෙමෙයි. ශුංගාරය කියලා කියනකොට නිකන් වැරදි වගේ අදහසක් නෑ අපිට තියෙන. මේක වැරද්දක් නෙමෙයි. ඒකට මේ හිමදීවි හිමාලය කියන මේ ගීතය තියෙන තනිකරම ශුංගාර රසය. එතකොට දැන් මේ වැනිම ගීතයක් මම දවසක් මේ බස් එක යනකොට මට ඇහෙනවා. තිසර තුරට තුරනා ගන්න ඉඩ හරින්න රාදා කියන ගීතය. මම ටිකක් මේක අහගෙන ඉන්නකොට මට මේක කිසිම තේරුමක් මට මනසට ආවේ නෑ. හැබැයි ටික වෙලාවක් ගිහිල්ලා කල්පනා කරාම මට හිතුණා මේ කියන්නේ මේ ශුංගාර රසය ගැන තමයි කියලා මම කල්පනා කරනවා. මේ ගීතය හොඳ වෙලාවට මෙහෙම වචන දාලා ලිව්වේ. මේක සාහිත්‍ය කලාව නැතුව මේක අමු අමුවේ ලියලා තිබ්බනම් මේක වැඩිහිටියන්ට පමණයි වෙන ගීතයක්. එතකොට මේ කලාව ශාස්ත්‍රය සාහිත්‍ය කියන එක එකතු කරලා මේ ශුංගාරය කියන එක හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ හිමදීවි හිමාලයේ ගීතයේ තියෙන තනිකරම රාධා ක්‍රිෂ්ණ දෙපළගේ මේ කාම සම්භෝගය කියන එක. එතකොට සාමාන්‍යයෙන් කලාව මම දකින්නේ කලාව කියන එක තියෙන්නේ මේ කලාවෙන් ශුංගාරය ඉදිරිපත් කරන්නේ මනුස්සයෙක් තුළ තියෙන වනචාරී ගති එළියට දාන්න නෙමෙයි. ඒක මනුස්සයෙක් තුළ වනචාරී ගති එළියට දානවා නම් මං හිතන්නේ ඒක නියම කලා නිර්මාණයක් කියලා. එතකොට මේකේ තියෙන නියම ශුංගාරය ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් ආකාරයට, ගැටලුවක් නොවන ආකාරයට, වැඩිහිටියන්ට පමණයි ගීතයක් බවට පත් නොකර ඒ අයුරින් මනාව අන්තර්ගත කරලා තියෙන නිසා මම හිතනවා මේක විශිෂ්ට කලා නිර්මාණයක් කියලා. ඉතින් ඒ නිසාම මම මේ ගීතයට හරි කැමතියි. හිමදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා, සුදු පෙන කැටි බලන්න රාධා, සුළඟ හමයි සීතල සාදා, සීතල ගිනි කනිද ක්‍රිෂ්ණා, නාරලි නගා උතුරන ඔය හදවත් නිල ජලාසේ, පීනන මේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාධා, ඉදදී දෙන්නට දනුම් දේ සතියා ගන්නම් ක්‍රිෂ්ණා, දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා, සුදු පෙන කැටි බලන්න රාධා, සුළඟ හමයි සීතල සාදා, සීතල ගිනි ගනිද ක්‍රිෂ්ණ, thank you.
මල් පෙති පොඩි වී ඉකිලන මේ හෝ පලු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැසනි ලංකාරයි රාධා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණ ලක්හඬ ප්‍රේම තටාකය මාචාර සුනිල් අරිරත්නයන්ගේ ඒකේ පද සංකල්පනාව ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය දීපිකා ප්‍රියදර්ශිනී ගීතය ගායනා කරන්නේ අපි හැමෝම ආදරය කරද්දී ප්‍රාර්ථනා කරන්නේ සෙතින් ගතින් එකට බැඳෙන ආදරයක්. හැබැයි මෙහි දැක්වෙනවා ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේ. මේ වචන ටික මං හරි ආසයි. ඇගේය ඔබ දැන් ඇගේ සිරුරින් ඇගේය මගේය එනමුත් මගේ හදවත මගේය. තව තැනක කියනවා මගේය ඔබනම් මගේය සැමදා මගේය කියලා. එතකොට මේ වචන ඇහුණ සැනින් අපිට දැනෙන්නේ හරි අනුකම්පාසාගත හැඟීමන්නේ නිකන් ශෝකයත් එක්ක හරි අනුකම්පාසාගත හැඟීමක් දැනෙනවා මේ ගීතේ ගායනා කරන පුද්ගලයා පිළිබඳව. එතකොට දැන් මේ අපි අර කතා කරපු රසයත් එක්ක ගත්තකින් පස්සේ මේ ශෝකේ නැමැති භාවයත් එක්ක එන්නේ කරුණා රසය කියන එක. එතකොට දැන් මානසික ගැටලුවලට දැන් අපි ගමු මානසික ගැටලුවක් ගත්තන් පස්සේ ඒ මානසික ගැටලුවලට ප්‍රතිකාර කරන්න කලින් සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මේ ගැටලුවේ තීව්‍රතාවය අඳුර ගන්න. මොකද්ද මෙයාට තියෙන ගැටලුව කියලා හරියට ඩෙන්ටිෆයි කරගන්න. ඉතින් ඔබ දන්නවද මේ කලා නිර්මාණ සංගීතය නාට්‍ය චිත්‍ර එතකොට මේ මූර්ති වගේ දේවල් අපිට පුළුවන් මනෝචිකිත්සනයේදී පුද්ගලයන්ගේ අභ්‍යන්තර භාවයන් ඔවුන්ගේ හිතේ තියෙන භාවයන් මේකයි කියලා එළියට ගන්න හොඳ මීඩියා එකක් වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම බීතිකා විෂාදය PTSD කියන්නේ පශ්චාත් ව්‍යසන ක්‍රමත අක්‍රමිකතාවය වගේ. ඒ වගේම මේ ලිංගික අපචාර වගේ මේ දරුවන්ට සිදුවන ඒවා ඒ වගේ ගැටලු නිසා ඔවුන්ට ඇතිවෙච්ච මේ පෞද්ගලික හැඟීම ඔවුන් කිසිම වෙලාවක කැමති නැහැ පිටටත් කියන්න තවත් කෙනෙකුට කියන්න. ඉතින් එහෙම වුණාන් පස්සේ ඒක අප්‍රකාශිත හැඟීමක්නේ. එහෙම දේවල් එළියට ගන්න නම් අනිවාර්යෙන්ම අපිට යොදා ගන්න වෙනවා යම්කිසි යෙදීමක්. ඒ යෙදීම ප්‍රබල වේදීමක් තමයි එකක් සංගීතය අනිත් එක මේ නාට්‍ය චිකිත්සාව කියලා කියන්නේ. එතකොට අප්‍රකාශිත හැඟීම් එළියට ගන්න අපිට යොදා ගන්න පුළුවන් ගීත රචනා කරන්නට දෙනවා අපි පුද්ගලයෙකුට. එහෙම නැත්නම් තනුවක් නිර්මාණය කරන්න දෙනවා, ගායනයක් ඉදිරිපත් කරන්න දෙනවා, නර්තනයක් ඉදිරිපත් කරන්න දෙනවා. එහෙම නැත්නම් චිත්‍රයක් අඳින්න අමන්න වගේ අපි දෙනවා. එහෙම නැත්නම් නාට්‍යයක් රංගනයක් ඉදිරිපත් කරන්න අපි දෙනවා. එහෙම නැත්නම් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න දෙනවා. එතකොට මේ අවස්ථාවේදී පුද්ගලයෙක් දක්වන ශරීර ඉරියව්ව, ඒ වගේම වාදන වේගයේ යොදන ශක්තිය, ඒ වගේම මේ හඬේ උස්පහත් බව කියන එක මත පරිණත මනෝචිකිත්සකයෙකුට හැකියාව තියෙනවා ඔහුගේ ගැටලුවේ ස්වභාවය සහ තීව්‍රතාවය කියන එක තීරණය කරන්න. එතකොට දැන් මේ යශෝදරාවතෙත් මට මතක් වෙනවා මේ වියෝදුක සම්බන්ධයෙන් හරි ලස්සන කවි තියෙනවා. කාරණාව බුදු වෙනවා ලකුණු දැනි නෑර කැටුව ආවා මම සරණ ගෙනේ. භාවනාව තොර නොකරෙමි සිතින් අනේ මාලිගාව අඳුරුයි අද ස්වාමිනී. කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා. අවුවේ තිබෙන රැස්මාලා අඩුවේවා ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා. ඉතින් මේ ආකාරයට ගීතයේ තියෙන මේ ශෝකය වියෝව නැමැති භාවය එළියට මුදා හරින්න. ඉතින් ඒ ශෝකය වියෝව කෙනෙකුට එළියට මුදා හරින්න පුළුවන් නම් ඇත්තටම අර ඇතිවෙන ආතතිය ක්ලමතය වගේ මේ මානසික ගැටලු වලින් මිදෙන්න එක හොඳ අවස්ථාවක්. ඉතින් මේ වගේ ගීත තුලින් මේ ගීත ශ්‍රවණය කිරීම තුලින් මේ ගීතය තුල තියෙන ඒ අර්ථ රසය අපි විඳීම තුලින් ඒ වගේම මෙහි තිබෙන අපි කියන්නේ මේ ගීත વિચાર තුලින් ඇත්තටම අපිට හැකියාව තියෙනවා එවැනි හැඟීම් තියෙන තවත් පිරිසක් සමාජෙ ඉන්නවා නම් ඔවුන්ටත් ආරාධනා කරන්න මෙන්න මේ විදිහට මේ භාවයන් එළියට උදාහරින්න.
තවත් සුන්දර ගීතයකට යනට සූදානම්. බඳුර නානායකරවසම් මේ ගීත රචනා කළේ අචරරෝහණ බෙරසිංහන්ගේ සංගීතයට විශාරද එඩ්වඩ් ජයකොඩි චරිත ප්‍රදර්ශනී පිරිස සමගින් ගීත ගායනා කරන්නේ. සිකුරු තරුවරයි. සායනික වැඩසටහන් වලට සහභාගි වෙලා පුහුණු සැසිවලට සහභාගි වෙන්න මම ගොඩාක් මේ නුවරට යනවා වැඩි. ඒ පැත්තේ පොඩ්ඩක් වැඩ මම වැඩිපුර කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වැඩ ඉවර කරලා ගෙදර යනකොට සාමාන්‍යයෙන් හවස් වෙනවා. එහෙම යනකොට මේ නුවර වැව ළඟ නතර කරලා පැය භාගයක් විතර ඉන්න මම පුරුද්දක් කරගෙන හිටියා. එතකොට මෙහෙම දවසක් මම නුවර වැව ළඟ බැස්සගෙන් පස්සේ මම දකිනවා බංකුවල ඉන්නෝනේ පෙම්වතුන් පෙම්වතියන්. එහෙම අයත් හිටියා. එක බම්කූක හිටියා, පෙම්වතියක් නැහැ, තරුණෙක් හිටියා. ඉතින් මේ තරුණයා ළඟට මං ආඩිලා එතන ඉඩක් තිබුණා. මං වාඩි වෙලා මම මෙන්න මෙහෙම කිව්වා. හඳ එළිය තියෙන දාට වැව හරි ලස්සනයි නේද මල්ලි? මම මෙහෙම කිව්වා. එතකොට මේ තරුණයා මට දුන්නේ හරි පුදුම උත්තරයක්. එයා කිව්වේ මෙන්න මෙහෙම, මාසෙකට සැරයක් පායන හඳ ගැන හඳ පායපු දවසට හැමෝම කතා කරනවා. මම හැම සතියකටම දෙපාරක් මෙතනට එනවා. ඒත් හැමදාම මේ වැවයි අහසයි ලස්සන කරේ මේ එක දවසක් පායන හඳ නෙමෙයි, හැමදාම පායන තරු. බලන්න ඒ කතාව. ඒ කතාව තුළ මමට හිතුණා ලොකු කියවීමක් තියෙනවා, ලොකු ගැටලුවක් මේ පුද්ගලයාගේ හිතේ තියෙනවා කියලා. ඉතින් අපි මේ විදිහට කාලය ගෙවුණා දැනුන්නේ, පැය දෙකක් තුනක් මෙහෙම ගත වුණා. ඊට පස්සේ මම ඔහුගේ කතාව බොහොම සූක්ෂම විදිහට අහගන්නවා. මොකද මට හිතුණා මට පුළුවන් ඒ ඔහුට ඔහුගේ මනස සුවපත් කරන්න උදව් කරන්න කියලා.
කියන්න මෙන්න මෙහෙම දෙයක්. ඔහු ප්‍රේම කරපු තමන් පියෙක් වගේ රැකගත්ත, එවගේම ගුරුවරයෙක් වගේ ඕවදන් දුන්නු, එහෙම බොහොම ආදරයෙන් ලෙන්ගතුව තමන් ළඟ සමීප කරගෙන හදාවඩා ගත්ත ඒ පෙම්වතිය ඔහුව දාලා ගිහිල්ලා. ඉතින් මේ වියෝදුක ඔහු ප්‍රකාශ කරපු විදිහ බලන්න. ඔහු කිව්වේ හඳ එක දවසක් පෑයුවන් පස්සේ හැමෝම කතා කරන්නේ හඳ ගැන, නමුත් හැමදාම මේ වැවයිලි කරපු තරු ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් මෙහෙම මං ටික දුරක් එනකොට බොහොම ආහම්බෙන් වගේ මෙන්න මේ ගීතය වාදනය වෙනවා මේ මගේ වාහනේ. ඉතින් මේ දවසේ තරු පායලා තිබ්බ හඳ පායපු රාත්‍රියක් නිසා මම පොඩ්ඩක් මේ ගීතයත් එක්ක කල්පනා කරනවා. මේ අහස දිහා බලාගෙන ඩ්‍රයිවිං කරන ගමන් මම කල්පනා කරගෙන යනවා. පුදුමයි කියන්නේ ජීවිතේ නුවරේ ඉඳන් මයංගනේට මට එන්න ගත වෙච්ච වැඩිම කාලය එදා ගත වුණා. ඒ වැඩිම කාලය ගත වෙන්නේ මම එදා අහගෙන සම්පූර්ණයෙන්ම නුවර සිට මයංගනේ දක්වා මේ සම්පූර්ණ පෑ ගානම රිපීට් කර කර අහන්නේ, රිවයින් කර කර අහන්නේ ඒ ගීතේමයි. මොකද අර තරුණයාගේ ඒ සංවේදී කතාව මට ඒ තරම් සමීප වෙලා. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. ඉතින් මම කියන්නේ මෙහෙම දේවල් අර වැව ළඟට වෙලා බලන්න ඒ පුද්ගලයා මුදාහරින්න දරන උත්සාහය, ඒව හරි සංවේදී කාරණා. ඉතින් මේ වගේ බොහොම ලස්සන අර්ථයක් මේ ගීතේ තියෙනවා. සිකුරු තරුවරේ අඳුර මකන අගේ හඳට අහස හිමිවන පොදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා අහසට පිපිමල් සේ පොළොවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඊමල් දුක සඳවනවා සිකුරු තරුවරේ සිකුරු තරුවරේ අඳුර මකන අගේ හඳට අහස හිමිවන පොදා හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා සැඟවේ ඔබ යලි සඳවත වෙනවා මිහිරිව උපරිත වෙනවා සිකුරු තරුවරේ සිකුරු තරුවරේ අඳුර මකන අගේ හඳට අහස හිමිවන පොදා හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා ලොව
හඳටම නතු වෙනවා. චිකිත්සක සංගීත විශාරද කවමල්ද සිල්වා සමගින් අද අපි ප්‍රේමතටාකේ මේ ගීතවත් අර්ථවත් හෝරා දෙක ගත කරන්නේ. තවත් සුන්දර ගීතයක් නවරත්න ගම්මගේ සංගීතවත් කළේ අමරසිරි පීරි සමගින් සශිකා නිසංසලා. මේ ගීතය සඳගල තැන්න ටෙලි ප්‍රකාශනය වෙනුවෙන් තමයි නිර්මාණය වුණේ. ආමග වැරදි යන මං නොපෙනී තනි වී දෙවිඳුන් නැති දෙවොලේ. ඔව්, ජීවිතේට අපිට අව්‍යාජ බැඳීම්, විශ්වාසවන්ත පුද්ගලයෝ, ඒ වගේම හොඳ සවන් දෙන්නේ, ඒ වගේම ජීවිතේ අපි කරගෙන යන කටයුතු වලට අපිට ශක්තිය දෙන්න, අපි මොටිවේට් කරන්න කෙනෙක් අපිට නැති වුණාම ඒක ගැටලුවක්. ඉඳලා නැති වුණාම තවත් ගැටලුවක්. එතකොට ජීවිතේ එහෙම අවස්ථාවකට අපිට විශාල හිස් බවක් දැනෙනවා. එතකොට බලාපොරොත්තු විරහිත බවක් වගේ අපිට දැනෙනවා. ඒ වගේම අනාගතය පිළිබඳ අපිට හරි අඳුරක් තියෙන්නේ. කාට පේන්නද මම මේක කරන්නේ? ඒ වගේ හැඟීමක් එනවනේ. කියන්නේ කවුද මගේ ශක්තියට ඉන්නේ, ඒ වගේ හැඟීමක්. එතකොට එහෙම වුණාම දැන් එහෙම මිනිස්සු අපිට නැති වුණාගෙන් පස්සේ විශේෂසහිත මිනිස්සු කියලා අපි හඳුනනවානේ. මේ කාලේ ටිකක් වැඩිපුර මම දැක්ක මේ Facebook කරහයිම විශේෂසහිත මිනිස්සුන්ගේ ලක්ෂණ මෙන්න මෙහෙමයි කියලා එහෙම ආටිකල්ස් එහෙම ගොඩාක් තියෙනවා. එතකොට මේ ටොක්සික් පීපල්ස්ලාට අපි නිරාවරණය වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට බොහෝ විට මේ විශේෂසහිත මිනිස්සුන්ගේ ආදරය ලෙන්ගතුකම කියන එක අව්‍යාජ නැහැ, ව්‍යාජයි. එතකොට ඔවුන් බොහෝ විට අපිට ලං වෙන්නේ අයුතු බලාපොරොත්තුවක් එක්ක. එතකොට මේ පුද්ගලයෝ ගැන අපි හරි අවබෝධයෙන් හිටියේ නැත්නම් අපේ ජීවිතේ විනාශය දක්වා යන්නේ අපි නොහිතන වේගයකින් සහ ප්‍රබලත්වයකින්. එතකොට මේ විෂසහිත මිනිසුන්ගේ ලක්ෂණ මොනවද කියලා අපි චුට්ටක් කතා කරමු. අරයට කතා කරන්න එපා, මෙයාට කතා කරන්න එපා කියලා එයාට ඕන විදියට ඔබව මෙහෙවන්න හදනවා. ඔන්න ඔවුන්ගේ එක ලක්ෂණයක්. එතකොට උඹට ඕක කරන්න බෑ, උඹට ඕක හරි කැතයි කියලා මානසිකව වටනවා. ඒ වගේම තමන් නැති තැන තමන්ගේ දොස්ම විතරයි කියන්නේ. එතකොට ඉන්න කාලෙ එකට ඉඳලා අවශ්‍ය විස්තර ටික ඔක්කොම දැනගෙන අන්තිමටම පොඩ්ඩක් තරහ වුණ ගමන් කතා මවන්න සමත් වෙන පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ වගේම වැඩේ කරනකන්වත් එක්ක ඉඳගෙන වැඩේ කරලා ඉවරුණාගෙන් පස්සේ උන් හිටි තැන නැතුව නික්මෙල යන අය ඉන්නවා. එතකොට තමන්ට නැති දෙයක් අනිත් අයට ලබා ගැනීම කියන එක දරා ගන්න බැරි ඉරිසියාවෙන් පෙළෙන මිනිස්සු ඉන්නවා. ඉතින් කිසිම කෙනෙක් කැමති නැහැ මේ වගේ විශේෂසහිත මිනිසුන්ගේ ආශ්‍රය ලබන්න. ඉතින් අපිට ඉතා විශ්වාසවන්ත අව්‍යාජ මනුස්සකමෙන් පිරුණු පුද්ගලයෙකුගේ ශක්තිය කියන එක නැති වෙනකොට අපි අපේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව අසරණ වෙනවා. එහා සමාන හැඟීමක් දනවන මේ ගීතයට ඒ නිසාම මම මුලින්ම අහපු දවස් ඉඳන් හරීම කැමති. ඉතින් ඒකට මං හිතන්නේ බලපාලා තියෙනවා මේකේ පද රචනය, ඒ වගේම සංගීතය, තනු නිර්මාණය කියන මේ හැම දෙෙම ඉතාම හොඳට ගැලපෙනවා. ඉතාම මිහිරි ගීතයක්. මග වැරදි යන මං නොපෙනී තනි වී දෙවිඳුන් නැති දෙවොලේ. කවුරු යදින්නද, කවුරු පතන්නද,
කවුරුද නැසුනේ ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ ප්‍රේමතටාකය සමග අප රැඳෙන්නේ මනෝචිකිත්සක සංගීත විශාරද කෞමල්ද සිල්වා සමගින් අද අපි ප්‍රේමතටාකයේ මේ ගීතවත් අර්ථවත් හෝරා දෙක ගත කරන්නේ. ඔබ ප්‍රේමතටාකයේ වෙනුවෙන් තෝරගෙන තිබෙන මේ ගීතය මහාචාර්ය ප්‍රණිත අබේසුන්දරන්ගේ කී පද සංකල්පනාවක් එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ අසංග ප්‍රේමන්ත පීරිස් ගීතය ගායනා කරන්නේ. ප්‍රේමතටාකයේ ඉඳගෙනම අපි අහනවා සෙනෙහසකට අරුතක් පුරවන්නට අපිට හැකියාවක් ලැබෙයිද? සීමාවක් මායිමක් නැති සෙනෙහස දෙතැනකයි සැඟවි කියලා ප්‍රශ්න කරන්නේ. ඇත්තටම මේ සෙනෙහස කියන කාරණාවේදී අපි දැන් මනෝ චිකිත්සකවරයෙක් විදිහට ඔබ කටයුතු කරනවා. කොතරම්නම් මිනිස්සු මේ බිඳවැටීම් එක්ක, සම්බන්ධතා බිඳවැටීම් එක්ක, ආදරය අහිමිවීම එක්ක කොයි තරම්නම් හුදෙකලා පුද්ගලින් බවට පත් වෙනවද, මානසිකව කඩා වැටෙනවද, අදකින් සම්භාරයක් ඇති? ඔව්, අනිවාර්යෙන්. පෞල් ජීවිතයේ ආරවුල්, ඒ වගේම දික්කසාදය, එතකොට ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, මේවට බලපාන ප්‍රධානම හේතු තුනක් තියෙනවා. හේතු ඕන තරම් තියෙන්න පුළුවන්, ප්‍රධාන හේතු තුනයි තියෙන්නේ. එකක් තමයි ලිංගික ජීවිතයේ ගැටලු, අනිත් එක තමයි මත්ද්‍රව්‍ය ඇබ්බැහි, අනිත් කාරණේ තමයි විශ්වාසයේ බිඳ වැටීම, එහෙම නැත්නම් අපි කියන්නේ සැකය කියලා. මේක තමයි ප්‍රධානම හේතු බාටපත් වෙන්නේ. ඉතින් මේව මම අඳුරගෙන තියෙන්නේ අත්දැකීමෙන්. අත්දැකීමෙන් මේ කතාව කියන්නේ, මේ ගීතේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් මතු කරනවා. මෙන්න මෙහෙම: බිඳුනොත් බඳුනක පිළියම් කරන්නට බැරි කැලලක් මතු වී පෙනෙනා කියලා. එතකොට වසර ගණනාවක් පැරණි ප්‍රේම වෘතාන්ත අපිට අහුවෙනවා. එහෙම පුද්ගලෝ අපිට කතා කරනවා. එතකොට උගත් ධනවත් සමාජයේ පිළිගන්න වෘතීන්වල නියම පිළිස් අපිත් එක කතා කරනවා. ඔවුන්ට වෙලා තියෙන්නේ මේ සැකය, විශ්වාසයේ බිඳුණු තැන ඔවුන්ට අනිත් සියලුම දේ තිබුණත් මේ සම්බන්ධතාවය, මේ පෞල් ජීවිතය හරියට ගැට ගහ ගන්න ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා. එතකොට මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. සැක කරලා මිනිසුන් හදන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. සැක කරලා මිනිස්සු හදන්න පුළුවන් නම් හොඳයිනේ, නේද? එහෙනම් ඔක්කොම එතනින් විසඳ ගන්න පුළුවන්. එතනින් විසඳ ගන්න පුළුවන්. ඔව්. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි මිනිස්සෙක් හදන්න කියලා හිතාගෙන අපි ඒ මිනිස්යාව ශාරීරිකව අපි අගුළු දානවා කියලා හිතමුකෝ. කාමරයකට දාලා අපි වහලා තියෙනවා. එතකොට ඔවුන් ශාරීරිකව අගුළු දාලා තිබ්බත් ඒ පුද්ගලයා වැරදි කරන පුද්ගලයෙක් නම් හිතෙන් හරි ඒ පුද්ගලයා ඒ වරද කරනවා. එතකොට දැන් මේ අගුළු දැමීමේ සීමාව වුණත් ඉක්මවා යන අවස්ථාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔහුට දරා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ දරා ගන්න පුළුවන් අවස්ථාව ඉක්මවා ගියන් පස්සේ වෙන්නේ ඔවුන් තවදුරටත් මේ අගුළු දැමීම් වලට, ඒ සීමා වලට, ඒ මායිම් වලට යටත් වෙලා ඔවුන් ඉන්න කැමති නැහැ. ඔවුන් ඊටකොට තමයි කරන්නේ හොඳින් හෝ නරකින් Tamanට අවශ්‍ය දේ කරනවා. ධ්‍යාන එහෙම වෙලාවට තමයි කොච්චර තහංචි දෙම්මත් වැඩක් නැහැ, කොච්චර සැක කරත් වැඩකුත් නැහැ. වැරදි කරන පුද්ගලයා Tamanගේ සීමාව ඉක්මවා ගියන් පස්සේ ඒ වැරදි කරනවාම තමයි. එතකොට සැක කරලා විතරක් මිනිස්සු හදන්න බෑ. හැබැයි අනිවාර්යෙන්ම කියන්න පුළුවන් දෙයක් තියෙනවා, සැක කිරීමෙන් තමන් නම් විනාශ වෙනවාම තමයි. එතකොට මොකද මේක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් අපිට උණ හැදිලා ඉන්න වෙලාවක අපි රස කෑමක් කනවා කියලා හිතමුකෝ. ඒ කෑමේ රසය අපි දැනෙනවද? අපිට දැනෙන්නේ නැහැ නේ.
එතකොට කොච්චර කෑවත් දැනෙන තිත්තරහක්. ඒතර දැන් ඕක තව ටිකක් සංවර්ධනය කළා අපිට කියන්න පුළුවන් අපිට කොරෝනා හැදලා ඉන්නවා. කොරෝනා හැදලා ඉන්නකොට කනකොට කොහොමද? රසත් නැහැ. ගඳ සුවඳත් නැහැ. අන්න ඔය වගේ තත්ත්වයක් මේක. එතකොට හැබැයි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. සැක කිරීම කියන එක සම්පූර්ණයෙන්ම 100%ක්ම වැරදි දෙයක් නෙමෙයි. සැකය කියන එක මිනිසුන්ට ඕනි. ඒ කියන්නේ හැම විටම සැකය නරක නැහැ. සැක කරන්න ඕනි අවස්ථා තියෙනවා. හැබැයි ගැටලුව තමයි සැකය කියන එක දිගින් දිගටම පුද්ගලෙක් නඩත්තු කරනවා නම් අන්න ඒ අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ ගැටලුවක් කියලා. ඒකට මම දකින විදිහට මෙවැනි ප්‍රශ්නවලට තියෙන හොඳම විසඳුම තමයි අපේ තියෙන සැකය ගැන අපි සැක කරන පුද්ගලයාත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරන්න ඕනේ. එතකොට ඔව් අපි කතා කරන්න ඕනේ හැම වෙලේම අනෙක් පුද්ගලයා වැරදිකාරයෙක් බවට පත් කළා ඔහු පිළිබඳ ජජ්මන්ට්ස් අරගෙන ජජ්මන්ට් දීලා නෙමෙයි. එතකොට එහෙම වුණාගෙන් පස්සේ වෙන්නේ හොඳ කන්වර්සේෂන් එකක් හැදෙන්නේ. ඉතින් එතකොට ඔවුන් වරදින් මිදෙන්න ඔවුන් තුල අපි කියන ඩිෆෙන්ස් මෙකනිසම් එකක් නිර්මාණය වෙනවා කියලා. එතකොට ඇත්තටම දැන් අපි කියමුකෝ දැන් අපි සැක කරලා අපි සැක කරන පුද්ගලයා ඇත්තටම වැරදි නැහැ කියලා. ඇත්තටම වැරදි නැත්තම් මෙච්චර කල් ප්‍රශ්න තිබිලා නැහැ. අදින්නම් තමයි ප්‍රශ්න පටන් ගන්න. එතකොට මේ සැකය කියන එක හොඳයි. හැබැයි සැකය කියන එක පාලනයකට යටත් විය යුතුයි. සැකය නඩත්තු නොකරන දෙයක් විය යුතුයි. අහලා බලමු. සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්ලා වෙරළේ රළ මැන්නා සීමාවක් මා ඉමත් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුලක් සිඳුනෙන් හදවත පිපුණු පඳුරෙක් කටු මත විස තිබුණා විඳුනොත් බඳුනක පිළියම් කරලට බැරි කැලලක් මතුවී පෙනෙනා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී පවකින් පෙරත් බවයක සිදු සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා තුරකින් තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ලකඬ
ප්‍රේම තටාකය. ප්‍රේම තටාකය සමගින් අප අහන මෙදෙන ඊළඟ ගීතය. මේ ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා බොහෝ කාලයක් තිස්සේ. අදටත් ඒ මතකයන් එක්ක බොහෝ දෙනෙක් අහන විඳින ගීතයක්. චාරුක සුරවීර මේ ගීතය රචනා කළේ. ප්‍රියන්ත ටිරෙක් සංගීතවත් කළේ. අප්සරාද සෙල්වා ගීතය ගායනා කරන්නේ. දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැල්ලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. මේ මස්සිඹුල ලේඛකයා ලියන කවියක් තියෙනවා. ඒ කවියෙන් කියන්නේ නාටිකාංගනාවකගේ ජීවිතයේ තියෙන ඛේදනීය බව. ඒ කවිය මම තෝරාගත්ත කොටසක් මම කියන්නම්. සින්දු විෂුවල් වලට ගියොතින් දාහ ගානේ ලැබෙනවා. ඒ වුණත් විලුඹ තුනටිය රිදෙනවා. උත්සවයේ දවසේ වගේ මට අම්මා කී දේ මතක් වෙනවා. ඇත්තමයි සමහර දවස්වල හරි අමුත්තක් දැනෙනවා. දුහුල් ඇඳුමට වශී වුණ අය තෑගි දෙන්නට අහනවා මං එපාමයි කියනවා. දවස් ගණනක් ෂෝස් දිගටම ඒත් මට අර ලෙඩේ හැදුනා. දැන් මේ කාන්තාවකට විතරක් හැදෙන ලෙඩේ ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනි. මේ කියන්නේ ඒ ගැන. ඒත් අම්මේ ගණන් නොගෙනම ගෙදර ගැන හිත හිතා නැටුවා. අම්මගේ විටමින් ටිකයි තාත්තගේ දානෙට බඩුයි. ගන්න සල්ලිත් ඔන්න අම්මේ මේත් එක්කම ඒවනවා. මේක තමයි නාටිකාංගනාවකගේ ජීවිතේ. අපි නොදකපු ඔවුන් සමාජයට නොපෙන්නු තਿੱත්ත ඇත්ත. එතකොට මේ ඉවාන් පෞලුෂා ගීතේ මේ ඉවාන් පෞලුෂත් නාටිකාංගනාවක්. එතකොට මට මීට මාස කීපයකට කලින් සජීවී රූපවාහිනී වැඩසටහනකට මම සම්බන්ධ වෙලා ඉඳලා මම එදා කතා කරේ ආදරය, විවාහය සහ පෞල් ජීවිතය ගැන. මේ වැඩසටහන තමන් රැකියාව කරන ස්ථානයේ ඉඳන් බලනවා ස්පායතනයක වැඩ කරන තරුණියක්. කොහොම හරි ඒ වැඩසටහන ඉවර වෙන වෙලාව බලලා ඇය එනවා රූපවාහිනී නාලිකාවේ මේ ගේට්ටු ඉස්සරහට මම එළියට එනකොට මට කතා කරන්න. ඒ කියන්නේ මොකක් හරි මම කියපු දෙයක් එයාට දැනෙන්න ඇති. එතකොට ඇය මට කියපු කතාවේ සාරාංශය තමයි මම මේ කියන්නේ. මගේ මහත්තයා මාව දාලා ගිහිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ජීවත් වෙන්න රස්සාවක් නැති නිසායි, ගොඩක් සල්ලි ඕනේ නිසායි මම තෝරගත්තේ මේ සම්භාහන ආයතනයේ රස්සාව. සමහර දාට නම් හොඳයි. ඒත් සමහර දාට අතට කීයක්වත් ලැබෙන්නේ නැහැ. ආයතනයෙන් අපිට පඩි දෙන්නේ නැහැ. කස්ටමර්ස්ලා දෙන ටිප් එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මම මේ ඊයේ උදේ 6ට ආව ගමන් මේ කතාව මට කියනකොට ඊට පහුවෙනිදා උදේ 10ට 11ට විතර ඇති. මම මේ ඊයේ උදේ 6ට ආව ගමන් පැය 24කට වඩා මම වැඩ කළා. කස්ටමර්ස්ලා 20කට වඩා මම ට්‍රීට්මන්ට් කළා. මේ ඔවුන්ගේ වචන. මම ට්‍රීට්මන්ට් කළා. ඒත් ඒ එක්කෙනෙක්වත් ටිප් එකක් ගන්න පුළුවන් සේවාවක් මගෙන් ඉල්ලුවේ නැහැ. ඇය මගේ දෙසට දෑත් දික් කරලා පෙන්නලා කියනවා, බලන්න සර් අතපය ඉදිමිලා රතු වෙලා අද මට ගෙදර යන්න වෙන්නේ හිස් අතින් කියලා. එතකොට ඇය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ආසයි මේ අපායෙන් මිදිලා හොඳ ගැහණියෙක් වෙලා සමාජයට යන්න. ඔබතුමාට පින් සිද්ධ වෙයි. මට ඒ මාර්ගය කියලා දෙන්න. මම මෑය. මේ සිදුවීමේ ඇය මම නාටිකාංගනාවක් වශයෙන් හඳුන්වන්නේ නැහැ. නමුත් ඒ ජීවිතේ කොතනක හරි වැරද්ද ගත්ත, වැරදි තීරණයක් නිසා ජීවිතේ වැරද්ද ගත්ත හුස්ම අයදින ජීවිතයක්. දිය වෙන්නට පෙර හිට උදේ හිම ජීවිතේ බැලලයි කවද වයමින් තුටින් යමු මාවතේ. Thank you.
පමණක් එන්න පවුලූෂා පැළලයි කාවගේ මාතුරුළු කරන්න ඔය සුරතට මශූර්කාන නුමට අද පමණක් එන්න පවුලූෂා නිවාන් පවුලූෂා සිඹුලන නවාතැන ලක්කඩ ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයෙන් අප ආහන විඳින ඉළඟ ගීතය විගීතය සමන් සුරවීර රචනා කළේ හිරිවදුන්නේ නාත් බණ්ඩාර තමයි සංගීතවත් කළේ අචුර නන්දා මාලනිය ගීතය ගායනා කරන්නේ අපි බොහෝ වෙලාවට මේ ආර්ථිකය කියන කාරණාව පදනම් කරගෙන කතා කරනකොට දුෂ්කරත්වයට පත්වන දරුදරියන් පිළිබඳව අනන්ත අප්‍රමාණ අනුකම්පාවෙන් සෙනෙහසින් කතා කරනවා. හැබැයි තින් රටක් විදිහට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම පුරවැසෙන් විදිහට අපිට විවිධ මට්ටම් වලින් බෙදිලා යනවා. ඉතින් අප ඒ වගකීම අපේ හැකියාවෙන් අපිට තිබෙන සීමාවෙන් කොයිතරම් දුරට ඉටු කරනවාද කියන එක ගැන යලි යලි හිතමින්ම අපි මේ ගීතය අහමු. වැසි දේවින්දේ තුරු රජින්දායි පාතේ මන්න. ඇත්තට මේ ගීතයත් මගේ අත්දැකීමක් එක්ක සම්බන්ධ වෙන ගීතයක්. අවුරුදු කීපයකට කලින් මේ නුවර ඉඳන් රන්දෙනිගල හරහා බදුල්ල යන පාර ඔබටත් මතක ඇති, හරි ලස්සන පාර. මේ අනකොට තියෙනවා හරි අමුතු දේවල් ලිකුණන්න. එතකොට සාමාන්‍යයෙන් සුලභව අපිට දකින්න තියෙනවා මුරුංගා කොළ, මුරුංගා වගේ විකුණන අය. ඉතින් මමත් හරි කැමතියි මේ මුරුංගා කොළ මුරුංගා කන්න. එතකොට මෙහෙම දවසක් යනකොට මම තැනක නතර කරලා චූටි දරුවෝ දෙන්නේ තමයි පාරේ ඉන්නේ. මම මුරුංගා මිටි කීපයක් සහ මුරුංගා කොළ මිටි කීපයක් ගන්නවා. එතකොට මට දැනෙච්ච විදිහට මේ පිරිමි දරුවා වයස අවුරුදු 10ක් විතර ඇති. ගැහැණු දරුවාට වයස අවුරුදු 7ක් 8ක් වගේ ඇති. ඉතින් මම කවදාවත් මම පුද්ගලෙකුට උදව් කරන්න ඕනේ කියලා ඔහු යම්කිසි යහපත් ව්‍යාපාරයක් කරනවා නම් සල්ලි විතරක් දීලා ඔවුන්ව මොටිවේට් කරන ක්‍රමේ මම යූස් කරන්නේ නැහැ.
මොකද හේතුව ඔවුන්ගේ නියම දිර්ගැන්වීම කියලා කියන්නේ ඔවුන්ට ඒ දේ කරන්න දෙන්න ඕනි. ඔවුන්ට ඒ දේ කරලා ඒ තුලින් අපිට පුළුවන් නම් ඔවුන් දිරිගන්වන්න මං හිතන්නේ ඒක තමයි ලොකුම දේ. මොකද ඒ වෙලේ මම ඒ මුරුංග මිටිය නොගෙන සල්ලි විතරක් දීලා ආවනම් සමහර විට අපි ඒක වැරදි ආදර්ශයක් කිය දරුවාට දෙන. ඉතින් එදා මගේ ගාන රුපියල් 250යි මම රුපියල් 300ක් දුන්නා. මං කිව්වා ඉතුරු එපා කියලා. මේ පිරිමි ළමයා වේගෙන් දිව්වා. දැන් මට හිතාගන්න බෑ මේ 50 දෙන්න බැරි නිසා දිව්වද මොකටද මේ දිව්වේ කියලා. එතකොට මං හිතන්නේ ඉතුරු දෙන්න ළඟ සල්ලි තිබුණ නැහැ වගේ දෙයක් මට හිතුණා. මට කාර් එක නගින්නවත් වෙලාවක් තිබුණ නැහැ. එක සැනින් මේ දරුවා ආයෙදුවගෙන එනවා. එන්නේ පොඩි බෑග් එකක් අතේ තියාගෙන. ඒ බෑග් එකේ කජු පුහුලන් 20ක් තිබුණා. එතකොට ඒ දරුවා කියනවා මේ ඉතිරි රුපියල් 50ට තමයි මේ කජු පුහුලන් 20 කියලා. එතකොට මම ඒ මොහොතේ තේරුම් ගන්නවා මේ අව්‍යාජ චරිතයක් කියලා කුඩා දරුවෙක් වුණා. එතකොට හැමදාම දැන් සත්‍යයක් විදිහට මම මේ මාර්ගය යනවා. එහෙම යනකොට මං හැමදාම පුරුද්දක් විදිහටම මගේ එක ටාගට් එකක් තමයි ඒ ගමනේ හැමදාම මේ දරුවා ළඟ නතර කරලා මේ මුරුංග මිටියක් ගන්න එක. එතකොට හැමදාම මම මැල්ලුම් මිටි දෙකක් ගත්තා. හැබැයි දෙවනි දවසේ මම මැල්ලුම් මිටි දෙකට රුපියල් 100යි. හැබැයි හැමදාම මම රුපියල් 1000ක් වුණගේ අතර දීලා ආවා. මොකද මම මුල් දවසේ තේරුම් ගත්තනේ මේ දරුවාගේ අව්‍යාජකව. ඔව්. එතකොට මම තුන්වෙනියෝ හතරවෙනි දවසේ ඇහුවා පුතේ නංගී ඔයයි ඉස්කෝලේ යනවද කියලා. මං හිතන්නේ පස්වෙනි දවසේ වෙන්න ඕනි කිව්වා. ඔව් දැන් යනවා කිව්වා. ඒ වචනේ ඇතුලේ තියෙන ලොකු කතාවක් නේ. දැන් යනවා. කමුද සතුට වෙන්නට පුළුවන්. සතුට වෙන්න පුළුවන් දෙයක්. එතකොට මාස ගානකට පස්සේ මම ආයෙන්නේ. එහෙම ගිහිල්ලා නතර කරපුවාන් පස්සේ මේ ගෑන ළමයා වේගෙන් මගේ දිහාවට දුවගෙන එනවා කොළයක් එක්ක. ඒ කොළය පේපර් එකක්. මම හිතන වාර විභාගයේ පේපර් එකක් වෙන්න ඕනි. ලකුණු 78ක් ලකුණු කරලා තිබුණා. එතකොට මේ පිරිමි ළමයා මට කියනවා නංගි ගිය මාසේ ඉඳන් තමයි සර්ට පෙන්නන්න මේ පේපර් එක පාරේ තියාගෙන හිටියේ කියලා. එතකොට සිද්ධ වෙලා තියෙන සියල්ල මම තේරුම් ගන්නවා. එතකොට කාලයක් ඇත්තට මට යන්න උන්නේ ඒ මාර්ගේ. ඉතින් ඔහොම ටික මං හිතන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් යන්න උන්නේ. ඊට පස්සේ දවසක් මම යනවා. ඒත් අර බලාපොරොත්තුෙන් මම යන්නේ මේ දරුවන් මට ආයේ හම්බෙයි කියලා. හැබැයි මේ දරුවෝ පාරේ හිටියේ නැහැ. එතකොට ඒ ළඟ ගෙදරකින් මම ඇහුවා මේ කෝ මේ දරුවෝ කියලා. මට කාන්තාවක් කියනවා මේ පිරිමි දරුවා ශිෂ්‍යත්වේ පාසල නගර ඉස්කෝලේකට ගිහිල්ලා කියලා. මම අනුමාන කරා හරි එතකොට වයස අවුරුදු 10ක වගේ පිරිමි දරුවෙක් තමයි මේ. එතකොට ඒ නිසාම මේ පවුලේ ඔවුන්ගේ පවුලේ අනිත් අයත් හැමෝම අර නගරයේ ආසන්නයේ ඔවුන්ගේ ඥාති ගෙදරක නතර වෙන්න ගිහිල්ලා තියෙනවා. එතකොට මහත්තයා ආවොත් දෙන්න කියලා පොඩි ලියමනක් ඒ කාන්තාව අතට මේ දරුවා දීලා ගිහිල්ලා තිබුණා. එතකොට ඒක මම අන්තිමට කියන්නම්. මං වැඩිදුර විස්තර අහලා බලනවා. දරුවන්ගේ තාත්තා ගහින් වැටලා ජීවිතයෙන් සමුවරක්. අම්මා ආබාධිතයි. මේ කොළු ගැටයා මුරුංග විකුණලා සල්ලි හම්බ කරලා තියෙන්නේ පවුල ජීවත් කරවන්න. එතකොට මම හරි අමාරුවෙන් මේ කොළ කෑල්ල අරගෙන මම කියවනවා. ඒකේ තියෙන්නේ මහත්තයා අපි දැන් මෙහෙ නෑ. ඔය කඩුල්ල දාපු ගෙදර අපේ ගෙදර. ගහේ මුරුංග ඇති. කජු පුහුලන් එහෙමත් ඇති. හඩාගෙන යන්න මම සයුරු. ඉතින් මේ ගීතය මට මං ගැන ජීවිත කාලේ පුරාම ආඩම්බර වෙන්න අවස්ථාවක් දුන්න ඒ පැටවු දෙන්න වෙනුවෙන්. ගත වෙන එළඹෙන හැම මොහොතකදීම අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ අවට පරිසරය දිහා දකින දේ මත නොවේයි විමසිල්ලෙන් බලලා යම් යම් දේවල් කරන්නට ඉදිරිපත් වෙන්න. මම දන්නේ ඒක අපි ජීවිත කාලේ පුරාම ඉටු කරන නියම සමාජ වටකීමක් වේ. ගන්න දිවස් දිලන්නේ
පුරට නොයිරයා ඒ දෙන්නා දීලගී සිදාදියට නොවිද එයා දෙයෝ බුදුන් බලන දිනි අනේ කියන් හිටද කියා අනේ කියන් හිටද කියා වැසි දිවිදි තුරු රචිනා එපාති මන් හෙට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳින්න එපා වහින්න අඳන නංගි නලව ගන්න දිවස් කෙලන්න දෙයෝ උරණ වෙලා මතු බුදු වෙන අපේ අම්මා අප්පා එක්ක එකතු වෙලා අපි දෙන්නා තනි කරලා එළව බලා යන්න වෙලා තුන් මාසී අදටයි බණ අහන්න සමා වෙලා බණ අහන්න සමා වෙලා වැසි දෙවිනි තුරු රචිනා පාතිමන් හිට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳින්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවස්සෙලන්න ලකඬ ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයේ සමගයි අප රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ මේ සොඳුරු හමුවීම මනෝචිකිත්සක සංගීත විශාරද කෞමල්ද සිල්වා සමග මේ ගීත රචනා කරන ගීත රචකයාගේත් ප්‍රදේශය බදුල්ල ඌව පළාතේ එතකොට ඔබත් බදුල්ල ප්‍රදේශයේ උපදුණු කෙනෙක් සහජීවත් වෙන කෙනෙක් විදිහට මේ පරිසරය බොහොම සුන්දර විදිහට නිරන්තරයෙන් විඳ ගන්න කෙනෙක් ආනන්ද පෙරේරා මේ ගීතය සංගීතවත් කරන්නේ සුදත් ගාමිණී බණ්ඩාර ගීතේ රචනා කළේ සමන් ජයනත් ජනදාස ගීතේ ගයන්නේ මම ජීවත් වෙන්නේ බදුල්ලෙත් බදුල්ල පස්සර මාර්ගයේ එතකොට මේ පස්සර පාරේම තමයි මේ කඳු වැටිය පිහිටලා තියෙන නමුණු කුල එතකොට සාමාන්‍යයෙන් අපේ ගෙදර කොතන ඉඳන් ජනෙල්ලක් දොරක් ඇරලා බැලුවත් මේ කඳු වැටිය පේන සීමාවේ තමයි මගේ ගෙදර පිහිටලා තියෙන ටිකක් ඈතින් නමුත් පේනවා. ඉතින් නමුණුකොළ කඳු වැටිය කියලා කියන්නේ හරියට බදුල්ලේ නගරයේ සංකේතයක් වගේ. එතකොට නමුණුකොළ අවට විශේෂයෙන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ ද්‍රවිඩ ජනතාව. එතකොට මේ ප්‍රදේශයේ Hindu කෝවිල්. එතකොට Hindu ජනතාවගේ ඇදහිලි, විශ්වාස, සංස්කෘතිකාංග වලින් මේ තියෙන වර්ණවත්භාවය ඒ කඳු වැටි අවට තියෙන ඒ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය තවත් වැඩි වෙනවා. එතකොට සර්ලෝම කිව්වොත් මේ නමුණු කුල කියන්නේ වෙනම ලෝකයක්. එතකොට මේ ලෝකය මේ විදිය මහා අපූර්ව නිර්මාණයක් වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි ඒ කඳු වැටි අවට තියෙන කාලගුණය. එතකොට සාමාන්‍ය නමුණු කුල කඳු වැටියත් එක්ක අපිට සුලබව අහන්න දකින්න ලැබෙන කතා තියෙනවා. වචන තියෙනවා එකක් තමයි නමුණු කුලින් එබෙන සඳ මඩල මේක හරි සුලබ දසුණක් එතකොට සීත මීදුමින් වැසුණු නමුණු කුල මොකද හැම වෙලෙම මේ කඳ පේන්නේ ගොඩාක් වෙලාවට මීදුමින් ඇහෙලා තියෙන අවස්ථා තියෙනවා එතකොට කන්දේ උඩ දේවාලේ මේවා හරි සුලබ වචන එතකොට මේ අපූර්ව සබාධර්මයේ දායාදය ඒ කියන්නේ මේ නමුණු කුල කඳ කියලා කියන්නේ නිර්මාණ කලුවන්ට කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ කටයුතු කලා කටයුතු කරන්න ඒ වගේම සංචාරකයන්ට සංචාරය කරන්න දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් වගේ. එතකොට මේ ප්‍රදේශයේ සුන්දරත්වය එතකොට ආගමික පසුබිම මනා විද්‍යාමාන වෙන අයුරින් ලියවිච්ච ප්‍රේම ගීතයක් තමයි මේ තුමුරු නමුණු කුල ගීතය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ රටේ හිටියත් මේ ලෝකේ කොහේ ගිහිල්ලා හිටියත් මට මගේ ගමේ මතකයන්ට සමීප වෙන්න එතකොට ඒ කාලගුණය ඇඟට දැනෙන්න ඒ අත්දැකීම් ආවර්ජිනේ කරන්න ඒ සුන්දරත්වය මනසින් විඳින්න හොඳම ගීතයක් තමයි මේ තුමුරු නමුණු කුල ගීතය කියලා කියන්නේ. ඒක මම මේ රටේ වෙන ප්‍රදේශයක හිටියත් මේ ලෝකේ කොහේ හිටියත් ගැටලුවක් නැහැ. කොහේ ඉඳලා ඇහුවත් ඒ ගීතය ඒ තරම් සමීපයි.
නමුණු පුල ගිරිස උදුල සඳ මඬල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා. මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. වත් මණ්ඩල සංගවා මුවාවෙනල සිං අතුරන සිත පිණි නිසා තිලකය පාළුවෙයුමා. සිත මීදුමේ තිරපට වලලුලු අතින් ඉවතට ඇත්කර හොරෙන් හෙමිට බලාපංමා. තුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මණ්ඩල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා. මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. කන්ද උඩරුවින් විදුලන කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතනවද උමා. අප වටා නැගෙන ඌවදුරු ඈත් වී නොබෝ කලකින් පිච්චමල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා. තුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මඬල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා. මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. ලකඬ ප්‍රේම තටාකය. ප්‍රේම තටාකය සමගින් අප අහන විගණ ඊළඟ ගීතය අචර රත්නශ්‍රී විජසිංහන්ගේ ගී පද සංකල්පනාවක්. අචර රෝහණ වීරසිංහ සංගතවත් කළේ සුනිලෙද්දර සිංහන්ගේ සුගායනීය හඬ. මේ චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචිසාරිය කියන ගීතය මේ රත්නශ්‍රී විජසිංහන් ලියලා තියෙන්නේ කතා දෙකක් පදනම් කරගෙන. එකක් තමයි ගාල්ල ප්‍රදේශයේ විසපු පියෙක් සහ දුවෙකුගේ ජීවිත කතාවක්. ඒ වගේම රුසියානු සාහිත්‍යවේදී ඇලෙක්සැන්ඩර් පුස්කින් විසින් රචිත තානායම්කරුවා කියන කෙටිකතාව. එතකොට මේ තානායම්කරුවා කෙටිකතාවේ තියෙන මේ කතාව ඉතාම කෙටියෙන් කිව්වොත් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මහලු පියෙක් සහ දුවෙක් ඉන්නවා. දුවගේ නම දුන්යා. මේ දුන්යා නගරයේ සිට පැමිණෙන ජේත්තුකාර සිටුවරයෙක් එක්ක පැනලා යනවා. මේ තානායමේ නතර වෙන්නේ සිටුවරයෙක් මේ. ඉතින් එහෙම සිදුවෙන සම්බන්ධයක් මත පැනලා යනවා. තාත්තට නොකියම තමයි යන්නේ. ඉතින් තාත්තට හරි දුකයි මේ ගැන. තාත්තා ඇයව හොයනවා. තාත්තා කොහොම හරි ඔවුන් ඉන්න තැන හොයාගෙන ඒ ගෙදර ළඟට යනකොට තාත්තා කොච්චර දුකෙන් හිටියත් එයා දකිනවා දුන්යා මේ සිටුවරයත් එක්ක ගේ ඇතුලේ බොහොම සතුටින් කාලය ගත කරනවා. හිනා වී ඉන්නවා. ඉතින් මෙයා කල්පනා කරන්නේ මම අද කොච්චර දුකෙන් මෙතනට ආවත් මගේ දුවට මම නැති අඩුවක් නැහැ. ඒ දුක ඇයට දැනෙන්නේ නැහැ. ඉතින් මේ සිටුවරයා දකිනවා මේ පියා ගෙදර ඉස්සරහා ඇවිල්ලා ඉන්නවා. මෙයා කරන්නේ දුවව පෙන්වන්නේ තාත්තට. සල්ලි මිටියක් ඔහු දෙසට විසි කරනවා. විසි කරලා කියනවා මේක අරගෙන යන්න කියලා. තාත්තා කරන්නේ මේ සල්ලි මිටිය පාගලා එනවා. එන ගමන් හිතන්නේ මෙන්න මෙහෙම දෙයක්. නගරේ ඉඳන් ආව ජේත්තුකාර සිටුවරයන්ට රැවටිලා දෙමාපියන්ට දුක් දීලා පැනලා ගිය මේ ලෝකේ එකම දුව දුන්නා වෙන්න බෑ. ඒ වගේ දරුවන්ට අන්තිමට උන දේ මම හොඳින්ම දන්නවා. ඒකයි මට වැඩිපුරම දුක. උන් තවදුරටත් හිතනවා
වටිනා සේල රජබුජුන් සතුට රන්රිදී පළඳනා අද ඔවුන්ට ඇති. නමුත් ඒවා තාවකාලිකයි. ඒක දුන්න දන්නේ. ඉතින් මෙහෙම කාලිගත වෙලා අවුරුදු දෙකකට පස්සේ මේ පියා මියයනවා. එතකොට මේ මෙවැනිම දෙමාපියන්ට දුක් දීලා පැනලා ගියපු දුවෙකුගේ තාත්තා කෙනෙක් මට බහුගිය වසරේදී හමු වුණා. මේක ඇත්තටම මගේ ළඟට එන්නේ සුයිසයිඩ් කේස් එකක් හැටියට. එතකොට ඒ සුයිසයිඩ් කේස් එකෙන් ඔහුව රිකවර් කරන්න මට හැකියාව ලැබෙනවා. ඉතින් මෙහෙම මගෙත් එක්ක හිතවත් වුණාගෙන් පස්සේ, ඔහු රිකවර් වුණාගෙන් පස්සේ සියදිවි නසා ගන්න තැත් කරන්න පෙර ඔහු විසින් ලියන ලද ලියමනක් මට දුන්නා. එතකොට මේ ලියමනේ තිබුණු තෝරගත් වාක්‍ය කීපයක් විතරක් මම මේ මොහොතේ කියන්නම්. මේ තාත්තා කෙනෙක්ගේ හදවතේ රාවය. "දුවේ, නුඹ මාව එදා කළු ගලක්සේ දකින්න ඇති. ඒත් ඒ ගලේ ඇතුලේ තිබුණු නුදු බව කෙතරම්ද කියා ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති. මා කැමති පිරිමි දරුවෙකුට බව මම උඹේ අම්මා සමග විහිළුවට වගේ කිව්වා. ඒත් උඹ මෙලවට ආදිනේ සිට උඹේ අනාගතය, විවාහය, මුණුබුරු මිදිවිහිය ගැන මාගේ බලාපොරොත්තු සිහිනෙන් පවා මා ගෙත්තම් කළා. මා ගෙවන සෑම මොහොතකම උඹේ මතක මගේ හදවත පුච්චනවා. උඹ මට ඉතිරි කරගිය මේ වේදනාව මට මෙන් උඹට දැනෙනවාද නැද්ද කියලා මට තාම සැකයි. තවමත් උඹ වෙනුවෙන් මට කළ හැකි දේ බොහෝමයි. ඒත් උඹ දැන් මට ගොඩක් දුරයි. දුවේ, උඹ මගේ දෑතින් ගිලුහුණේ මට උඹේ සෙනෙහස ඕනිම මොහොතේ. මට වැඩියෙන්ම උඹ විශ්වාස කළ ඒ දෑත් ගැන වැඩිපුර කල්පනාවෙන් හිටපාන්. ඌ උඹට තවත් කෙල්ලෙක් විතරයි. ඒත් උඹ මගේ එකම දුව. තාත්තා." චන්ද්‍ර මන්දනේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලාගේ පාන නිවුණු සේපාලුයි නැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙහිල මේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන උන්චි සාවියේ මන්ද කියා පන් නොකියා හැංගිනාගේ මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල්වානේ මාල ගිරව් ගෙදොරකද සින්නු කිව්වේනේ ඉනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේලගයි දුවේ චන්ද්‍ර මන්දනේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලාගේ පාන නිවුණු සේපාලුයි නැයින් කාමරේ මන්ද නුව ගියේ කියපන් පුංචි සාවියේ ලකන ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයෙන් අප අද අහන අවසන් ගීතයටයි යන්නට සූදානම් වෙන්නේ චන්දසෙන හෙටිආරච්චිගේ ගීතය ගායනා කරන්නේ ශෛලි වජ්‍රන්ත ලියා සංගීතවත් කළ ගීතය. දැන් අතීතයේ ගැල්ලාශිත කර්මාන්ත ලංකාවේ බොහෝ ප්‍රදේශ සිසාරා තිබුණානි. එතකොට මේ ගැල්ලාශිත කර්මාන්ත
වල තියෙන මේ සුන්දරත්වය ඒ ජන ජීවිතයේ කියන එක කලාවට සම්බන්ධ කරලා ගී පද ලියවුනේ. හැබැයි එක ප්‍රදේශයක් ටිකක් වැඩිපුර කේන්ද්‍රගත කරගෙන ඒ තමයි මේ හපුතලේ කන්ද, ඒ වගේම මයියංගන බදුල්ල මාර්ගයේ ওই දුම්හිඳ කන්ද වගේ ප්‍රදේශ. එතකොට හරි අපූරු කලා නිර්මාණ බිහි වුණා. මේ මාර්ග දෙකම දැන් හරි දියුණුයි. මාර්ග දියුණු වෙනකොට කරත්ත නැහැ. එතකොට කරත්ත තියෙන කාලේ දියුණු මාර්ග තිබුණ නැහැ. එතකොට මේ කෙසේ වෙතත් මේ කඳු වැටි දෙකම දිහා එදා බැලුවත් අද බැලුවත් අර කවියක කියනවා වගේ අර බඩ දන ගතිය නම් තාම එහෙමම තමයි. ඒ කියන්නේ ඒ මාර්ගයේ අද කරත්තයක් ගියත් එදා වගේම තමයි. එකම දේ තියෙන්නේ දියුණුයි, නමුත් අර ගැප් එකේ වෙනසක් නැහැ. එතකොට කෙතරම් අපහසු කටුක ඉලක්කයක් වුණත් තමන්ගේ අමුදරුවන් ගැන හිතලා, තමන්ගේ පවුල ගැන හිතලා තවලම් කරෝ මේ දුක් ගැහැට වින්දා. එතකොට මීට මාසයකට පෙර මම හරිම අරුම පුදුම, මටත් පුදුමයි ඒ සිදුවීම ගැන, මම දකිනවා තල් දෙන බදුල්ල මාර්ගයේ මේ ගැල් පෝලිමක් එනවා. මං කල්පනා කරා දැන් අවුරුදු ගණනාවකින් මේ දකින්නේ. මං හිතන්නේ ඒකට හේතු වෙන්න ඇත්තේ අර ගෑස් නැති වෙච්ච නිසා දරවලට ලැබිච්ච ඩිමාන්ඩ් එකයි. ලොරිවලට ඩීසල් තිබුණේ නැහනේ. ඒක නිසා අර කරත්ත ටික ආයෙ එළියට ඇවිල්ලා. එතකොට ඒ කොහොම වුණත් ඒ දර්ශනයෙන් මම වසර ගණනාවක් ඈතට ආයෙ අරගෙන ගියා. ඉතින් ඒ සිතුවීම දිහා බලාගෙන මං කල්පනා කරේ ජීවිතේ ගෙත්තම් කරන්න ඔවුන් දරන වෙහෙස. එතකොට ඔවුන්ගේ පවුලේ බලාපොරොත්තු, දරුවන්ගේ බලාපොරොත්තු, දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්න විශේෂයෙන් අද කාලේ හරි අමාරු කාලයක්නේ. එතකොට අද දියුණු තාක්ෂණයේ කතරම් දුරට කොයි විදිහට හැම දෙයක්ම අතින් දියුණු වෙලා තිබ්බත් අද ජීවත් වෙන්න දරන්න ඕනි වෙහෙස එදාටත් වඩා වැඩි වගේ ඇඟීමක් තමයි මට තියෙන්නේ. එතකොට එහෙම කාලෙක මම දැක්කා අමුදරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරය එදා වගේම මේ දියුණු සමාජයේ අදත් මේ ගියපු ගල්කරුවන්ගෙන් මම දැක්කා. ඉතින් මට කියන්න තියෙන්නේ ප්‍රේමය කියලා කියන එක අපි ඉගෙන ගන්න ඕනි ප්‍රේමේ කරන්න විතරක් නෙමෙයි. ඒක තමයි මගේ අදහස. අපි ප්‍රේමේ විඳින්නත් දැනගන්න ඕනි. ප්‍රේමය අඳුනගන්නත් අපි දැනගන්න ඕනි. හරියට අඳුනගෙන හරියට ගලපගෙන හරියට වින්දොත් එතනින් එහාට ප්‍රේමය ගැන අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ප්‍රේමය හරියට අඳුනගැනීමේ ඉඳන් හරියට ගලපගැනීමේ ඉඳන් අපි ජීවිතේ දිහා බලමු. එහෙම වුණාගෙන් පස්සේ ඇත්තටම මනෝවෘත්තිකයන් ගැන අපිටත් වැඩ අඩු වෙනවා. සමාජ ප්‍රගමනයේ උදෙසා ඒ ගැටලුවක් නෙමෙයි. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ගැටලු අඩු සමාජයක්. එසේනම් අප මේ ගීතත් සමග අදට සමුගෙන යනවා. ඔබ අනාගතයේ සුබ පැතුම් එකතු කරනවා මනෝචිකිත්සක සංගීත විශාරද කෞමල් ද සිල්වා. අද ප්‍රමිතටකේ අප සමගින් රැඳෙන්නේ සුබ අනාගතයක් ජයග්‍රහී හෙට දවසක් ඔබට. බොහොම ස්තුතියි ඔබේ ආරාධනාව පිළිබඳව. ලක්කඬ කාර්ය මණ්ඩලයටත් ඔබටත් බෙහෙවින් ස්තුතියි. අපේ නැවත හමුවීම ප්‍රේම තටාකයේදී හෙට රෑ 7ට දෙලානි බටුගෙදර අනුජ සමරනායක සමග මම මොනිකා සේරසිංහ ඔබට සෝදා කරන්නේ.
ගැල්ප